ඕමානයේ සේවය කරමින් සිටියේදී ශ්‍රී ලංකාවට ඒමට නොහැකිව අතරමං වී සිටි ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසකට මේ මාසේ 11 වෙනිදා එහි සිටි ශ්‍රී ලංකාවට ඒමට යොදා ඇති ශ්‍රී ලංකන් ගුවන් යානයට හා නිරෝධායන වෙනුවෙන් ඉතාමත් අසාධාරණ මුදලක් අය කිරීම නිසා ඔවුන් තවත් අසරණ වී ඇතැයි ඕමානයෙන් වාර්තා වනවා. මෙම චාටර්ඩ් ගුවන් ටිකට් පත රියල් 125ක් ඇතුළුව PCR හා නිරෝධායනය වෙනුවෙන් එක් අයකු රියල් 450ක් ගෙවිය යුතු බව ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් එහි ලියාපදිංචි වී සිටින ශ්‍රී ලාංකිකයින්ට දන්වා ඇත. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 235,000ක් පමණ වනවා. එහි තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින බොහෝ දෙනා ගෘහ සේවයේ හා රියදුරු සේවයේ යෙදෙන අය වෙනවා. ඔවුන් සාමාන්‍යයෙන් මාසකට රියල් 125ක් එනම් රුපියල් 60,000ක පමණ වේතනයක් ගන්නා අය වන අතර මෙලෙස අය කරන්නේ ඔවුන් එහි ලැබූ මාසික වේතනයේ මෙන් 4 ගුණයකි. මේ වන විටත් රැකියා නොමැතිව මාස ගණනක් මුළුල්ලේ එහි රැඳී සිටින මොවුන් අත ඇත්තේ ගුවන් ප්‍රවේශ පත්‍රය සඳහා සාමාන්‍ය ණය කරනු ලබන මුදල පමණයි. කොවිඩ් තත්ත්වයට පෙර ඕමානයේ සිට එක් කන්තයකට පමණක් සීමාව ගුවන් ප්‍රවේශ පත්‍රයක මිල සාමාන්‍යයෙන් පැවතියේ රියල් 45ත් 50ත් අතරයි. ශ්‍රී ලංකා මුදලින් සාමාන්‍යයෙන් රුපියල් 25,000කට ආසන්න මිලකටයි. තානාපති කාර්යාලයේ නිලධාරීන්ද මොවුන්ට අමතනුයේ ඉතාමත් අමානුෂික අන්දමින් බවද මේ අතර වාර්තා වනවා. මෙම මුදල නොගෙවන්නේ නම් තමන්ට කිසිවක් කළ නොහැකි බවත් මෙම රියල් 450 නොමැතිනම් මාස ගණනකට පසු සංවිධානය කළ මෙම ගුවන් ගමනට එක් කළ නොහැකි බවත් තානාපති කාර්යාලයෙන් මොවුන්ට දන්වා තිබෙනවා. සෞඛ්‍ය නීති ලිහිල් කර තිබියදී දින 15ක නිරෝධායනයක් සඳහා හෝටලයකට දිනකට රුපියල් 7500 සිට 12500 දක්වා ගෙවීමට සිදුවීම හෙනගහන අපරාධයක් බව මෙම ඕමානයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයෝ පවසනවා. මෙසේ අසාධාරණ මුදලක් ඕමානයෙන් ලංකාවට පැමිණීමට බලා සිටින පිරිසෙන් ණය කිරීමට කටයුතු යොදා ඇත්තේ මේ වන විට ඕමානයේ වීසා නොමැතිව සිටින අයට එරටින් පිටවීමට ඕමාන රජය සහන කාලයක්ද ලබා දී තිබියදී බව වාර්තා වනවා.